අබේ තෙරුන් වහන්සේගේ කතාව දකුණු විහාරයේ අසල ගමෙහි එක් පවුලකට අයත් 16 කවස්වරුවේදී ස්වාමියාගේ වැඩ නොකොට විහාරයේ ඇති වැඩ කරමින් විසීය. පසුව ස්වාමියා විසින් නිදහස් කරන ලද හෙතෙමේ පැවිදි වී මල්ගස් වෝමෙන් මල් පුදමින් පින්කම් කළේය. එයින් චුත වූ හෙතෙමේ ගෘහපති කොළයක ඉපද සත්වරක් මහා ධර්ම දේශනාවන් කරවීය. එයින් චුතව ධනවත් පවුලක ඉපද සත්හැවිරිද කල්ලි පැවිදි විය. පැවිදි වීමට හිසකස් බානා කල්ලි හෙතෙම රහත් විය. පැවිදි වූ තාම උන්වහන්සේ දෙසූ ධර්මයේ අකනිටා බඹලොව දක්වා සිටි දෙවියෝ ශ්‍රවණය කළහ. උන්වහන්සේගේ මව්පියවරු දන් දෙනු කැමැතිව භික්ෂූන් වහන්සේලා 19කට ආරාධනා කළහ. හෙරණ නම බොහෝ භික්ෂූන් වහන්සේලා දක සිත් පහදාගත මැනවැයි මව්පියන්ට කීය. උන්වහන්සේගේ පින් බලයෙන් කොපමණ භික්ෂූන් වහන්සේලා පැමිණියත් ආහාරවල අඩුවක් නොවීය.